السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا، من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء، واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذي آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم، ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وصحبه وسلم، وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار، أما بعد. واقعيان ශ්‍රේෂ්ඨතම වාක්‍යයන් වනුයේ අල්ලාහ්ගේ වාක්‍යයන් බවද මාර්ග උපදේශයන්ගෙන් විශිෂ්ටතම මාර්ග උපදේශයන් වන්නේ නබි නායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානෝ පෙන්වා දුන් මාර්ග උපදේශයන් බවද, ක්‍රියාවන්ගෙන් වඩා වඩාත් නරක ක්‍රියාවන් වනුයේ ධර්මය තුළට යම් යම් නවක ක්‍රියාවන් ඇතුළත් කිරීම බවද, ඒ එක් එක් ක්‍රියාවන් සියල්ල අනිසි මාර්ගික අහිතකර ක්‍රියාවන් බවද, එවන් සියලු ක්‍රියාවන් අනුගමනය කිරීම පිළිපැදීම ඔබව නිරයට කැඳවාගෙන යන්නේ යැයි නබි නායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානෝ සිය සෑම දේශනයක ආරම්භයේදීම තම අනුගාමික සහභාවරුන් හටත් මෙලව සියලු ජනයාටත් තදින්ම අවධාරණය කර ඇති අයුරින් මාදේ උත්තරීතර උපදේශය මේ මොහොතේදී දයාවර ඔබේද මතකයේ තැන්පත් කරලීමට කැප වී සිටින්නෙමි. දයාවර මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, දරු දැරියනි, අපි ඊයේ දින දේශනයේදී අවසන් කරේ කෙසේද? ඉබ්නු දහනා නැමැති අබූබක්කර් සිද්දික් රලියල්ලාහුතුමාගේ මිත්‍රයෙක්, ඒ අයව එතුමල්ලව සමාදානයට පත් කිරීමට මැදිහත් වූ බව ඊයේ දේශනයේදී මා පෙන්වා දුන්නා. ඉබ්නු දහනා කුමක්ද කළේ? අබූබක්ක සිද්දි රලියල්ලාහුතුමාව කැඳවා සමාදානයට කතා කළා. මම ඔබේ ඉල්ලීමට එකඟවන්නේ නැහැ කියා අබූබක්ක සිද්දි රලියල්ලාහුතුමා පවසනවා. මම ඔබේ ඉල්ලීමට එකඟවන්නේ නැහැ. මම අල්ලාහව වන්දනය කරනකොට අල්ලාහගේ වාක්‍ය ශබ්ද නගා තමයි පාරායණය කරන්නේ යයි එකහිලාම ප්‍රසිද්ධිය කියා සිටියා. වහම ඉබ්නු දහනා කුරේෂිවරුන් අමතා, කුරේෂිවරුනි, නුඹලගේ කැමැත්තක් නුඹලා කරන්න. අබූබක්කර් මින් පසුව මම ඔබලා අතර සමාදාන කතාවලට එන්නේ නැහැ. දෙගොල්ලන්ම කැමති විදිහට කටයුතු කරගන්න කියමින් ඔහු වෙතනින් පිට වී ගියා. ඒ බව ඊයේ දේශනයේදී මම මතක් කළා. නැවත අබූබක්කර් රලියල්ලාහුතුමා තුමාට කුරේෂිවරුන්ගෙන් කරදර හිංසා පීඩා ඇති වුණා යනුවෙන් හදිස් සටහන් විස්තර මගින් අපට දැනගන්න ලැබෙන බව ඊයේ දේශනයේදී මම අවසාන කොට ප්‍රකාශ කළා. ආදරණීය සහෝදර සහෝදරීනි, මෙලෙස මක්කා නගරය පුරාම අනේකවිධ තර්ජන, වදහිංසා, අමානුෂික අපරාධ, වීදියේ මහමග අමානුෂික පහරදීම්, ගුටිබැට දිනපතාම සිදුවන්නට පටන් ගත්තා. දිනක් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා වීදියේ ඇවිද එමින් සිටියා.
අබුදර් කියන අබ්දර් කියන ස්ථානයට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඇවිදින් සිටියා අබ්දර් කියනා වූ ස්ථානයට ළඟා වෙමින් සිටියේදී එහි කුරේෂි වරුන් පිරිසක් එකම පවුලේ සිටි තිදෙනෙකුව නිවසින් එළියට ඇදගෙන එන දර්ශනය දුටුවා. ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙකුව මැර පිරිස ඔවුන්ගේ නිවසට ඇතුල් වන විට ආගම අදහමින් සිටිය අතර ඒ අය දරුවා නිදාගනිමින් සිටිය අවස්ථාවකයි ඔවුන් නිවසින් එළියට ඇදගෙන එනු ලැබුවේ. ඒ පිරිස ආගම අදහමින් සිටින අවස්ථාවේ ඒ නිවස තුළ දරුවා නිදාගෙන සිටි අවස්ථාවක තමයි ඔවුන් නිවසින් එළියට ඇදගෙන එනු ලැබුවේ. මේ සිද්ධිය හදිස්සි සටහන්ව තිබෙනවා. මෙසේ කැඳවාගෙන එන ලද තිදෙනාගේ ඇඳි වස්ත්‍ර ගලවා ඔවුනට යකඩ ඇඳුම් අඳවනු ලැබුවා. මේ තිදෙනා වන්නේ කවුද? යාසීර්, ඔහුගේ බිරිඳ සුමෙයියා, පුතා අම්මාර්, පියා මව පුතා යන මේ තිදෙනාට යකඩ ඇඳුම් අඳවනු ලැබුවා. යුද සෙබළුන් තම ආරක්ෂාව සඳහා පළඳින උඩුකය ආවරණ හැට්ටයක් බඳු ඒ යකඩ ඇඳුම අඳවා ගිනි අම්මු වැල්ලේ බිම පෙරලා ඔවුන්ගේ පපුව මත බර ඇති ගල් පටවා තුන් දෙනාගෙම බෙල්ලට පාතබා හිරකොට ලාත්ව වඳින්න උස්සාව වඳින්න කියලා කියපන්. මොහොම්මඩ්ගේ ප්‍රතිපත්තිය වැරදි කියලා කියපන්. මොහොම්මඩ්ට බැනපන් යයි කියමින් ඔවුන්ට බල කරමින් වරින් වර වදහිංසා කරන්නට පටන් ගත්තා. අම්මාර් රලියල්ලාහු තුමා කුඩා අවදියේ සිටිනා විටයි මේ සිද්ධිය සිදු වුණේ. කුඩා අම්මාර්ගේ දැස් ඉදිරිපිට මේ අපරාධය මිනිමරුම සිදු වුණා. මක්කාවේ ඉස්ලාමයට එරෙහිව කරන ලද සාපරාධී ක්‍රියා ගොන්නන්ට සටහන් වන මුල්ම බිල්ල අබූ ජහිල් විසින් ගනු ලැබුවා. ඉස්ලාමී ඉතිහාසය මක්කාවේදී අල්ලාහගේ ධර්මය වැළඳ ගැනීම එකම හේතුව මත ඉස්ලාම් ධර්මයේ උදෙසා සුමෙයියා රලියල්ලා අන්හා තුමිය ජීවිතේ පූජා කරනවා. මුල්ම ජීවිත පූජාව මක්කා ඉතිහාසයේ සුමෙයියා රලියල්ලා අන්හා තුමිය මරණයට පත් වුණා. පළවෙනිම කාන්තාව හැටියට. දෙවෙනි බිල්ල ඔවුන් විසින් ගනු ලැබුවා කුඩා අම්මාර්ගේ ඉදිරිපිටම සිය පියාද අවසන් හුස්ම හෙළුවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මේ දෙදෙනා ජීවිතක්ෂයට පත්වන දර්ශනය දකිමින් සිටියා. එතුමානෝ අම්මාර් රලියල්ලාහු තුමාට පෙනෙන්නට හිඳිමින් අම්මාර් ඔබ ඉවසිලිවන්තව සිටින්න. අම්මාර්ගේ පවුලම ස්වර්ගස්ත වීම සඳහා මෙලෝ උපන් අයයි කියන තරමට ඔවුන් වදහිංසා වැලකට මුහුණපා මේ ඉස්ලාම් ධර්මය වෙනුවෙන් ජීවිතය පවා පූජා කළා. මේ කූර ඝාතනය සම්බන්ධව ඒ මිනිසුන් කළ වරද කුමක්ද? සියලු වන්දනයන් අල්ලාහට මිස වෙනත් කිසි කෙනෙකුට නොකරන්නේයි කීම හැර වෙනත් කිසිම වරදක් නොකළ ඔවුන් නිර්දෝෂීන් යයි අල්ලාහ රබ්බුල් ආලමීන් කුරාණයේ තුලින් නබිතුමාට දැනුම් දුන්නා. එක් අවස්ථාවක ඉබ්නු මසූද් තුමා පවසනවා, මම එදා දුටුවා. මට ඒ සිද්ධිය හොඳින් මතක තිබෙනවා. ඉස්ලාම් ධර්මයේ වැළඳගත්තා යන එකම හේතුව මත මේ කුරේෂිවරුන් සෑම දිනකම බිලාල්තුමාව, අම්මාර්තුමාව, යාසිර්, මිත්තාල්, සුහෙයිබ් තුමන්ව අල්ලාගෙන විද්ද ඔවුන්ගේ වස්ත්‍ර ගලවා යකඩ වස්ත්‍ර අඳවා ඔවුන්ව ගිනි අම්මු වැලි කතරේ නිදි කරවා ඔවුන්ට නොඑක ආකාරයේ වදහිංසා කරනවා. එසේ කරමින් මේ දුෂ්ටයන් ඔවුන්ට පහර දෙදී මොහොම්මඩ්ට බැනපන්, මොහොම්මඩ්ට සාප කරපන්, ලාත්ව වඳින්න කියපන්, උස්සාට වඳින්න කියපන් යැයි බල කරමින් දරුණු ලෙස නොනවත්වාම පහර දී හිංසා කරනවා. මේ අසාධාරණ අපරාධ හිංසාවට නිතිපතා ඔවුන් ගොදුරු කරනවා. මා දැක තිබෙනවා යැයි ඔහු ඉබ්නු මසූද් තුමා
පවසනවා. මෙවැනි කූර මිලිජ්ජ අපරාධ වැලකට මුහුණ පාමින් ඔවු නිතා අසාධ්‍ය තත්ත්වයට පත් වූ දිනක මැරයන් බලකරන කළ අන්දමට නබිනායක සල්ලල්ලාහු අලෙහි වසල්ලම්තුමාට ඔවුන් බැන වැදුනා. මේ ධර්මය ආරක්ෂා කරගත හැකි වන්නේ යන චේතනාව මත ඔවුන් මැරයන්ගේ බලකිරීම අනුව එසේ පැවසුවා. ඉස්ලාම් ධර්මය ආරක්ෂා කර ගැනීම පිණිසත් එතෙක් මේ ධර්මය වටහා නොගත් බොහෝ දෙනෙකුට එය වටහා දිය හැකි වන්නේ අප ජීවත්ව සිටියහොත් පමණයි. අපේ අදිෂ්ඨානය තුළ කිරීමට අපේ අදිෂ්ඨානය තුළ අපිට කිරීමට විශාල විප්ලවයක් සටනක් මුදුන්පත් කරවා ගැනීමට පුළුවන් පරමාර්ථයක් තිබෙනවා යන මහකු සිතුවිල්ලක් ඔවුන් තුළ ඇති වී තිබුණා. ඇතුවන නිසා තමයි ඒ නිසා තමයි ජීවිත ආරක්ෂා කර ගැනීමට එදා ඔවුන් තම දූතයාට මැරයන් ඉදිරියේ බැන වැදුනා. ලාත් සහ උත්සාහට අපි ගෞරව කරනවා. මොහම්මඩ් මෝඩෙක් වංචාකාරී කරුවෙක් කලබල ඇති කරන්නෙක් අපි ඔහුට රැවටුණා. ඔහු බොරුකාරයෙක් අපි ඔහුට රැවටි ඔහුව නොමග අනුගමනය කළා යනුවෙන් මැරයන්ව සතුටු කරවමින් අම්මා රලියල්ලාහුතුමා පැවසුවා. ඉන්පසු ඔවුන් එතුමාව මුදා හැර වහල්ලාගේ පුත්‍රයා දුවනු යනුවෙන් අම්මාර්තුමාට පහර දී එළවා දැම්මුවා. ඔවුන්ගෙන් තම ජීවිතය බේරාගෙන පැන දුවන්නට පටන් ගත්තා. කොහෙටද ඔහු දිව්වේ? ඔහු කෙලින්ම දිවගොස් නතර වූයේ නබිනායක රසූල් සල්ලල්ලාහු අලෙහි වසල්ලම්තුමා අභියසටයි. ඔහුට තම නෑදෑහිතවතුන් වෙත ගොස් සිදු හිංසාව කරදර ඔවුනට පවසා සහනයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් අදහසක් ඇති වූයේ නැහැ. ඔහු ගියේ තම සෙනෙහවන්ත දූතයා වෙතයි. තමන්ට සිදු සියලු දේ පවසමින් මෙසේ කිව්වා, "යා රසූලුල්ලා, මම මේ ධර්මයේ වැළඳගත්තු නිසා කුරේෂිවරුන් මට දරුණු ලෙසින් වදහිංසා කොට පහර දී තුවාල සිදු කළා. ඔබට නින්දා කර බැන වදින මෙන් ඔවුන් පැවසුවා, ලාත්ව උස්සාව වඳින්නම් කියා කීමට බල කළා. මම ඔවුන් පැවසීමට බල කළ සියලු දේම කළා. යා රසූලුල්ලා, අල්ලාහ මාගේ ජීවිතය බේරා ගැනීමට වෙනත් ක්‍රමයක් මට තිබුණේ නැති නිසාමයි මම එසේ කළේ. මට සමාව වෙන්න යා රසූලුල්ලා." යැයි ඔහු පසුතැවිලි වෙමින් ආයාචනාත්මකව සමාව ඇද සිටියා. අම්මා රලියල්ලාහුතුමා පැවසූ සියලු විස්තරවලට සවන් දී සිටි නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම්තුමා අම්මාර්තුමා දෙස බලා මෙසේ ප්‍රශ්නයක් ඇසුවා. "අම්මාර්තුමනි, ඔබ කියුදේ ඔබ එලෙස පවසන විට ඔබේ යටිසිතේ තැන්පත්ව තිබුණ අල්ලාහගේ ධර්මයේ කෙරෙහි ඔබේ මනසේ වූ විශ්වාසය ඊමාන් කෙසේ තිබුණේද?" ඊට පිළිතුරු දෙමින් අම්මා රලියල්ලාහුතුමා, "යා රසූලුල්ලා, මම මුවින් ඔවුන් කියු අයුරින් පැවසුවද මගේ හදවතේ ඉස්ලාම් ධර්මය අල්ලාහ කෙරෙහි වූ විශ්වාසය දැඩිව පරිපූර්ණව නොකැලැල්ව පැවතියා යා රසූලුල්ලා" යැයි අම්මා රලියල්ලාහුතුමා පිළිතුරු දුන් විට නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම්තුමා පැවසුවා, "අම්මාර්තුමනි, මින් මතුවට යමෙක් මට බැන වදින්නට හෝ සාප කරන මෙන් ඔබට බල කළහොත් ඔබ එසේ කරන්න. මම නිසා අම්මාර්ගේ පවුලේ අය පහර දීම් වලට වදහිංසාවන්ට ගොදුරු නොවිය යුතුයි. මට දොස් කියා හෝ මට සාප කරමින් හෝ ලාත්ව වඳින්නම් උස්සාව වඳින්නම් හෝ කියමින් ඔබලා නිදහසේ ජීවත් විය යුතුයි" යැයි උපදෙස් දුන්නා. ඒ අවස්ථාවේදී අල්ලාහ රබ්බුල් ආලමීන් 16 වෙන පරිච්ඡේදයේ අල් කුරානයේ 16 වන පරිච්ඡේදයේ 106 වැනි වාක්‍ය අම්මාර් තුමා වෙනුවෙන් පහල කළා. කොමක් දෙහි පවසනවා, යමෙකුගේ මනසේ විශ්වාසය ඊමාන් පරිපූර්ණව උතුරා යමින් ඇති විටක මුවින් දිවෙන් වාචිකව පමණක් ප්‍රතික්ෂේප කිරීම කළේ වුවද ඔහුව වරදකට හසු නොවේ යැයි එම වාක්‍යයෙන් අල්ලාහ රබ්බුල් ආලමීන් පැවසුවා. අම්මාර්තුමා වෙනුවෙන් අල්ලාහ සුබ්හානව තාලා වාක්‍ය පහළ කරන තරමට
වදහිංසා පීඩාවලට අමාර්තුමා මුහුණ පාමින් මක්කාවේ ජීවත් වෙමින් සිටියා. ඒ බව ඉතා පැහැදිලි වෙනවා. අබූබක්කර් රලියල්ලාහු තුමා ස්වභාවයෙන්ම ඉතා නිවිච්ච යහපත් ගුණ ගතිගුණ ඇති පුද්ගලයෙක්. එතුමා වරක් මක්කා වීදියේ ඇවිද යමින් සිටින විටක එතුමා දොටුවා කෝර වදහිංසාවක්. ඒ අපරාධයට ගොදුරු වූයේ බිලාල් රලියල්ලාහු තුමා. හදිස්සවල සටහන් වී තිබෙනවා. එවකට බිලාල් තුමා උමෙයා නැමැත්තගේ යටතේ වහල් සේවයේ යෙදී සිටියා. එනම් උමෙයාගේ වහලා තමයි බිලාල් තුමා. ඔහු ඉස්ලාම් ධර්මය පිළිගත්ත යන එකම කාරණය මත දිනපතා ඔහුට නොයෙක් වදහිංසාවන් වලට ගොදුරු වෙමින් ජීවත් වන්නට සිදු වූ කාලයක්. නබිතුමාගේ ප්‍රතිපත්තියන් අනුගමනය කළ නිසාත් ඉස්ලාම් ධර්මය වැළඳගත් නිසාත් ඔහු කළුහමක් ඇති වහලෙකු නිසාත් ඔහුට විඳින්නට සිදු වූ දඬුවම් ඉතා කූරයි. එදා අබුබක්කර් රලියල්ලාහු තුමා බිලාල්ව දුටු දින කුරේෂීවරුන් ඔහුව සුපුරුදු විදිහේ පරිදි වීදියේ ඇදගෙන එනු ලැබුවා. බෙල්ලේ ලණුවක් බැඳ සිව්පාවෙකු ඇඳගෙන එන ලෙසින් ඔවුන් බිලාල්තුමාව ඇදගෙන එනු ලැබුවා. බෙල්ලට දමා තිබූ තොණ්ඩුව තදකරන කර අදිමින් උගුරු දණ්ඩ හිරකර ලාත්ව උස්සාව වඳින්න කියපන් මොහම්මඩ්ට බැනපන් යනුවෙන් බිලාල්තුමාට තර්ජනය කරමින් බල කරමින් ඔහුව තද අවු රශ්මියෙන් උණුසුම් වී ඇති වැලි පොළවේ බිම පෙරලා වදහිංසා කරන අයුරු අබුබක්කර්තුමා රලියල්හන්තුමා දුටුවේලු. තවද ඔවුන් එසේ වද දෙමින් බෙල්ලට පයතබා තදකර හුස්ම හිර කරන අතර එකෙකු බිලාල්තුමාගේ දෙපා මතද දෙදෙනෙකු පපුව මතද නැග වද දෙන්නේලු. බිලාල්තුමා අසාධ්‍ය වන විට යළිත් ඔහුව නැගිට්ටුවා. ඔහුට යකඩ ඇඳුමක් අන්දවා නැවත බිම පෙරලවා දෙතුන් දෙනා ශරීරය මත නැග පෙරසේම ලාත්ව උස්සාව වඳිනවා වැඳපන් කියමින් මරණ තර්ජනය කරමින් මොහොම්මඩ්ට බනින්න යැයි බල කරමින් දිගින් දිගටම හිංසා කරමින් සිටියාලු. පැය කීපයක් මෙසේ තදා වූ රශ්මියේ වැලිකතරේ සතපවා තැබීම නිසා ශරීරයේ දියපට්ටා පවා ඇති වූයේලු. මේ අන්දමින් නොයෙකුත් වාදයන්ට ගොදුරු බිලාල්තුමා අවසානයේදී බෙල්ලේ බැඳ තිබුණ රණුවේ පොටක් කුඩා ළමුන් අතරදී සිව්පාවෙකු ඇදගෙන යන්නාසේ ඇදගෙන යන්නට දෙන්නේලු. කූරකම් කරමින් වෙහෙසට පත් වූ දුෂ්ට කුරේෂිවරුන් බිලාල්තුමාව ළමුන්ට බාරදී ඉවත්ව ගිය විට කුඩා ළමුන් බිලාල්තුමාව වීදි දිගේ සවස් යාමය පුරාම තැනින් තැන ඇදගෙන යන්නේලු. කෑකෝ ගසමින් විනෝදයෙන් සිව්පාවෙකු දක්කාගෙන යන ලෙසින් ගෙන ගොස් ඇඳිරි වැටෙන විට නගර වීදියේ කොහේ හෝ තැනක අතහැර දමා යන්නේලු. මේ කූර අපරාධයේ දුටු අබුබක්කර් රලියල්ලාහුතුමා මේ සිද්ධිය වාර්තා කර තිබෙන සටහන අපට හදිස් වාර්තාවල දකින්නට ලැබෙනවා. ස්වර්ගයට හිමිකම් ඇත්තා යනුවෙන් හඳුන්වනු ලබන බිලාල් රලියල්ලාහුතුමාට මෙවන් වදහිංසාවන්ට මුහුණ පෑමට සිදු වූයේ දිනක් දෙකක් නොව, සතියක් දෙකක් නොව, මාසයක් දෙකක් නොවේ. රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්තුමාගේ 13 වසරක මක්කාවේ ගෙවූ දූත මෙහෙවර කාලයේ හිජරත් ගමනේ යෙදෙන තුරුම ඉස්ලාම් ධර්මයේ වැළඳගත්තා යන එකම කාරණයේ හේතුවෙන් බිලාල්තුමා මුහුණ පෑ අනේක විද වූ කූර බිහිසුණු වදහිංසාවන් අප්‍රමාණයි. ඉබ්නු මස්ඌද් රලියල්ලාහුතුමා මේ බිලාල්තුමා කෙසේ වූ කුමන අන්දමේ පුද්ගලයෙක්ද නම් වීදිවල සමහර සහභාවරුන් හිරිහැර වදහිංසාවලට ගොදුරු වූ විටක තම ජීවිතයේ බේරා ගනුවස් ලාත්ව වඳින්නම් උස්සාව වඳින්නම් මාව අතහරින්න කියමින් බැගෑපත් වනවා. නමුත් මේ බිලාල්තුමා එසේ නොකළා. එසේ කළේ නැහැ. ඒ හැම අවස්ථාවකදීම ඔවුන් කළ හිරිහැර වදහිංසාවලට මුහුණ දෙමින් ඔහු පැවසු එකම වදන වූයේ අහත් 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 අල්ලාහට පමණයි.
ඔහුට සමාන කිසිවකුත් නැහැ. වන්දනයන් සියල්ල සියල්ලට සුදුස්ස අල්ලාහ පමණයි යන වදන පමණයි පවසා ඇති බව වාර්තාව හදිස් වාර්තාවල අපට දකින්නට ලැබෙනවා. අල්ලාහ වෙනුවෙන් ඔහුට සිදු සියලුම හිංසාවන් වේදනාවන් සුළුකොට තැකීමේ චිත්ත ධෛර්යයක් ඔහු සතුව තිබුණා. ඉස්ලාම් ධර්මය ආරක්ෂා කිරීම තම එකම පරමාර්ථයක් කරගෙන ජීවත් වූ උතුම් ශ්‍රේෂ්ඨ සහභාවරයෙක් බිලාල් රලියල්ලාහුතුමා. ඉස්ලාම් ධර්මයේ පිළිගත්තු ඉස්ලාම් ධර්ම ප්‍රතිපත්ති අනුව ජීවත් වූ මුස්ලිම් වරුන් මූමින් වරුන් වෙත මුදා හරින ලද බීසණය කුමන අන්දමේ මුහුණුවරක් ඉසුළු වේදයි සිතා බලන්න සහෝදර සහෝදරීනි. ඔවුන් ඉස්ලාමීය ජනයාට මරණ තර්ජනයන් කළා, මිනිස් ඝාතනයන් කළා, අනේකවිධ කූර වදහිංසාවන් කළා, අසාධාරණයන් පීඩාවන් හිරිහැරයන් ඇති කළා. ඉතිහාසගතව නාමයන් ඇති නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්තුමා සමග ජීවත් වූ සහභාවරුන් අතර සිටි තවත් උතුම් සහභාවරයෙක් තමයි අබ්දුල් රහමාන් ඉබ්නු ඖෆ්තුමා. මක්කාවේ ජීවත් වූ මෙතුමා ගෞරවනීයව ජීවත් වූවෙක්. උසස්සයි සම්මත වූ පරපුරකින් පැවතුණු පවුලක උපන්නෙක් මෙතුමා. මෙතුමා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්තුමා වෙත පැවසූ කතාවක් හදිස් සටහන් තුළ දකින්නට ලැබෙනවා. යා රසූලුල්ලා, අපි අල්ලාහට ආදේශ කරමින් ආදේශ තබමින් කටයුතු කළ කාලෙක, එනම් මේ ඉස්ලාම් ධර්මයේ පිළිගැනීමට පෙර කාලේ, අපි ඉතා ගෞරවයටත් උසස් අයුරින් ජනයා අතර මේ මක්කාවේ පිළිගැනීමට පාත්‍රව ජීවත් වෙමින් සිටි අය වෙමු. මේ ධර්මය පිළිගත්තාට පසුව අපව අවමානයට ලක් කරමින් අප වෙත භීෂණය මුදාහැර නොයෙකුත් හිරිහැරයන්ට මේ කුරේෂිවරුන් අපව ගොදුරු කරනවා. යා රසූලුල්ලා, මේකට විසඳුමක් ප්‍රතිකාරමයක් හෝ අවසානයක් නැද්ද යයි අබ්දුල් රහමාන් ඉබ්නු ඖෆ් රලියල්ලාහුන්තුමා ඇසුවා. අබ්දුල් රහමාන් ඉබ්නු ඖෆ් රලියල්ලාහුන්තුමාට පවසනවා, තුමනි, හදිස්සිනොවන්න, දැනට අපට අල්ලාහ දැනුම් දී ඇත්තේ ඉවසිලිමත්ව කටයුතු කරන මෙන් පමණයි. ඉවසිලිවන්ත නොවන ජනයාට නොවේයි අල්ලාහ මාව දූතයෙකු ලෙස එවා ඇත්තේ යැයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්තුමා පවසනවා. එම නිසා ඔබ සියලු දෙනා ඉවසිලිවන්තව කටයුතු කරන්න. නමුත් අබ්දුල් රහමාන් ඉබ්නු ඖෆ් රලියල්ලාහුන්තුමා, තුමනි, එකක් හොඳින් මතක තබා ගන්න. මේ தত্ত্বය දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. අද නොවුණත් ඉතා ඉක්මනින් යම් දිනක අල්ලාහ නිසකේම විශාල වූ සාම්රාජ්‍යයක් අප අත පත් කරනු ඇත යනුවෙන් බලවත්සේ පීඩාවට ගොදුරු වී සිටි අබ්දුල් රහමාන් ඉබ්නු ඖෆ් තුමා ඇතුළු සහභාවරුන් හට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසූ බව හදිසි සටහන් වාර්තා කර තිබෙනවා. තවත් එක් ඉතිහාසගත නාමයක් ඇති සහභාවරයෙක් තමයි කබ්බා ප්‍රලියල්ලාහුන් තුමා. වහලිකුලිසින් එක් කාන්තාවක් යටතේ සේවය කරමින් සිටි පුජ්‍යලයෙක්. ඔහු මේ ධර්මයේ ඉස්ලාම් ධර්මයේ වැළඳගත් බව එම කාන්තාවට ආරංචි වුණා. කුරේෂිවරු නේවන විටත් සාකච්ඡා කොට එළඹී සිටි තීරණයට අනුව යම් කෙනෙකු යටතේ සිටින වහලෙකු ඉස්ලාමයේ වැළඳගත් බව ඔප්පු වුවහොත් ඒ වහලාව මරණයට උවද පත්කල යුතුය යන තීරණය ඒ වහල් පුද්ගලයාව මරණයට වුවත් පත් කළ යුතුයි යන තීරණය ක්‍රියාත්මක වන අවධියේදී මේ කාන්තාව තමා යටතේ සේවයේදී සිටින තම වහලා වහල් පුද්ගලයා ඉස්ලාමයේ වැළඳගත්ගෙන සිටින්නෙක් යැයි ඈහට සැලවුණා. ඇගේ නෑ පරපුරේ සිටින කිහිප දෙනෙකු හට මේ ප්‍රවෘතිය ඈ විසින් ලබා දීමෙන් පසු ඔවුන් කබ්බා රලියල්ලාහුන්තුමා සේවය කරමින් සිටි කම්හල වෙත පැමිණ කබ්බාතුමාට දුන් කූර දඬුවම කුමක්ද කියා දන්නවාද සහෝදර සහෝදරීනි? ඉතා බිහිසුණු ඒ කූර දඬුවම ඉතා සිතා බැලීමට පවා බියජනකයි. ඉස්ලාම් ධර්මය කඩු
මතින් කඩුවක් මතින් පතුරවන ලද ආගමක් යයි සත්‍ය කරුණු නොදත් සත්‍ය ඉතිහාසය නොදත් සමහරෙකු පවසනවා. නමුත් ඔවුන් කුහකව සංගවන සත්‍ය ඉතිහාසය නම් කඩුවට තම ජීවිතය පූජා කොට මේ පිරිසුදු සත්‍ය දහම ජීවත් කරවීමට වර්ධනය කරවීමට නිරායුධව 13 වසරක්ම හිංසාවන්ට ගොදුරු වී තිබෙනවා යන්නයි සත්‍යවන්නේ. ඒවා එලිදක්වන්නේ නැහැ. ඒවා සංගවා පෙන්නනවා. සහෝදර සහෝදරියනි, මේ කාන්තාව හා ඇගේ ඥාති පිරිසත් කබ්බාප්තුමා සේවය කරමින් සිටි ස්ථානයට පැමිණියා. මේ පාපිස්ටයන් කළ දේ හදිස් වලින් අපට දැක ගන්නට හැකි වෙනවා. ඔවුන් කම්හල තුලට ඇතුල් වී එහි තිබුණු හොඳින් ගිනියම් වූ යකඩ කූරක් අරගෙන ඒ කබ්බාප්තුමාගේ කෙස් දෙකට බෙදී පීරා තිබුණු හිසේ ඉර මත තබා පුළුස්සනු ලැබුවා. ඉන්පසු කබ්බාප්තුමා බිමතුමාව බිම පෙරලා දෙපයේ යටිපතුලද පිලිස්සුවා. නැවතත් යකඩ කූරු ගිනියම් කර රැගෙන ඔහු වෙත පැමිණියා. හිසත් යටිපතුල්ද පිලිස්සීමෙන් දැඩි වේදනාවට පත්ව කෑගසමින් සිටින ඔහුව මුණින් අතර පෙරලා මේ කබ්බාප්තුමාව කිහිප දෙනෙකු කබ්බාප්තුමාට සෙලවෙන්නට නොදී තද කර අල්ලා ගත්තා. යකඩ කූර ගිනියම් කර රැගෙන තව එකෙක් කබ්බාප්තුමාගේ පිටේ සෑම තැනකම පිලුස්සනු ලැබුවා. සිතා බලන්න සහෝදර සහෝදරියනි, මේ විඳදරාගත හැකි තරමේ හිංසාවක්ද? ඒ බිහිසුණු දඬුවම ලබා දෙමින් ඔවුන් එතුමාට බල කර කියා සිටියේ නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා සමග ඇති සම්බන්ධතාවය නතර කළ යුතුයි. එතුමාගේ ධර්ම ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ වැළකී සිටිය යුතුයි. ලාත් සහ උස්සා පිළිමයන්ට වැඳුම් පිඳුම් කළ යුතුයි යන්නයි ඔවුන්ගේ ඉල්ලීම වුණේ. බලන්න සහෝදර සහෝදරීනි, මේ කොයිතරම් විශාල අපරාධයක්ද කියලා. මේ ලෝකයේ කොමන සිද්ධාන්තයක් පෙරලා බැලුවත්, ඉතිහාසයක් පෙරලා බැලුවත් හරි, එක ප්‍රතිපත්තියක් නිසා එම ප්‍රතිපත්තිය පිළිගැනීම පමණක් එකම හේතුව වූ නිසා ඒ ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කළ ඒ අහිංසක ජනයා වෙත මෙවන් අන්දමේ දරුණු බිහිසුණු කූර වදහිංසා අපරාධ බිහිසන මුදාහැරියා ඉතිහාසයක් ලෝකෙ කොහෙවත් ඔබලාට දැකිය නොහැකි සහෝදර සහෝදරීනි. දැනටත් සමහර රටවල් වල අපිට ඇස්පනා පිට දකින්නට ලැබෙනවා. මුස්ලිම් වරුන් වූ හේතුව මතම මියන්මාර් වගේ රටවල් වල මේ මෑතක මේ දියුණුවයි කියන වකවානුවේ මේ ගෝලීයකරණයට අසු වෙලා වාණිජකරණය තුලින් ඉදිරියට යන මේ ලෝකයේ තුල තාක්ෂණික අංශෙන් දියුණුයි කියන මේ ලෝකයේ තුල එදා පමණක් නොවේයි අදත් ඒ එවැනි දේවල් සිදුවෙමින් පවතින බව අපි කවුරුත් දකින දෙයක්. මේ අන්දමේ මේ බිහිසුණු අපරාධයන්ට එදා ඒ ගොදුරු කබ්බා ප්‍රලියල්හනුතුමා දැඩි ලෙස පිලිස්සීමෙන් දියෙන් ගොඩදැමූ මාළුවෙකුසේ දඟලනවාලු. මාව අතහරින්න කියමින් පිලිසුන් තුවාල වේදනාවෙන් ආයාචනා කරනවාලු. ඒ තේ තිරිසුණු නෙතුමාට සිහි නැතිවන තුරු වරින් වර ශරීරයේ ගිනියම්ූ යකඩ කූරු තබා පුළුස්සනවාලු. එසේ පුළුස්සන ලද ශරීරයේ පිලිසුන් තුවාල යාන්තමින් සනීප වෙමින් පවතින විටත් ඔවුන් නැවත ඔහු සොයා පැමිණියා. පෙරසේම අමානුෂික දඬුවමකට මෙවර කබ්බාප් රලියල්හනුතුමාට මුහුණ පෑමට සිදු වුණා. කම්මහල තුලට පැමිණිය කුරේෂිවරුන් කබ්බාප් රලිතුමාගේ උඩුකය වස්ත්‍රය ගලවා දැමුවා. කබ්බාප්තුමාව පෝරණුව අභියසට ඇදගෙන ගියා. පෝරණුවේ ඉද්වාරය වැසෙනසේ එතුමාගේ ඉද්වාරයේ කවුළුවට තබා ඔවුන් එතුමාව තද කර අල්ලාගෙන සිටියා. පිටේ හැම පිලිස්සි පිටේ තෙල් තට්ටුව දියවි පෝරණුවේ ඇවිලිමින් තිබුණ ගිනි අඟුරු පවා නිවි ගියලු යැයි හදිස් සටහන්වල සඳහන් වී තිබෙනවා. ඉතාම දරුණු අමානුෂික දඬුවමක් මොවුන් කබ්බාප්තුමාට ලබා දීලා තියෙනවා. මෙතුමා මුහුණ බෑ මේ බිහිසුණු අපරාධය ගැන පැහැදිලි අවබෝධයක්
ඔබලාට ඇතිවීමට මා තවත් විස්තරයක් මේ සම්බන්ධව ඇති හදිස් සටහනක් පවසන්නම්. ඒ තමයි නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම්තුමා අවුරුදු 23ක් නබිවරයෙකු ලෙස ජීවත් වුණා නොවේද? ඉන්පසු අබූබක්කර් සිද්දීක් රලියල්ලාහු අන්තුමාට තුමා අවුරුදු 2ක් ඛලීෆා තනතුර දැරුවා. එතුමාගේ ජීවිත කාලයත් සමග අවුරුදු 25ක් සම්පූර්ණ වුණා. ඉන්පසුව ඛලීෆා තනතුරට පත්වන්නේ උමර් රලියල්ලාහු අන්තුමා. උමර් රලියල්ලාහු අන්තුමාගේ පාලන සමය පැමිණියා. අපි ඊට පසුව හෙට දේශනේදී ඒ සම්බන්ධව සාකච්ඡා කරමු. උමර් රලියල්ලාහු අන්තුමාගේ පාලන සමයේදී ඒ සිදු වුණු සිද්ධිය කුමක්ද කියලා. මා දැනට නිහඬ වෙනවා. වාකර් දවානා අනිල් හම්දලිල්ලාහි රබ්බිල් ආලමීන්. අස්සලාමු අලයිකම් වරහම්තුල්ලාහි වබරකාතුහු.